තාක්ෂණය ගැන හොයන ඔයාව iPhone කියලා පිළිගන්නවා S1 එක කියන අලුත් වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්න හදන්නේ Samsung Galaxy A05s කියන ඩිවයිස් එක ගැන. ඉතින් මේ Samsung කියන්නේ ලංකාවේ ඉතින් ගොඩක්ම ජනප්‍රිය ෆෝන් එකක්නේ. ඉතින් මේකේ Samsung Galaxy ලාගේ එක බජට් රේන්ජ් එකට ආවම ගන්න තියෙන ගොඩක් හොඳ ස්මාර්ට් ෆෝන් නැතම මේ Samsung Galaxy A05s කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා මේ Samsung Galaxy A05s ගැන. ඉතින් මම මීට කලින් අරගෙන ඉලා දිනවා Samsung Galaxy A05 එක ගැන, ඒ වගේම Samsung Galaxy A15 එක ගැන, A35 එක ගැන, ඒ වගේම A55 කියන devices හැම එකක් ගැනම මම මගේ channel එකේ videos අරගෙන ඉලා දිනවා. ඉතින් මේ අලුතෙන් අපි series එකේ මට කරන්න බැරි වෙච්ච එක තමයි A05s කියලා කියන්නේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඒ ගැන කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ Samsung Galaxy A05s එක අපි unboxing එකේ වැඩේ පටන් ගමු. ඉතින් super reason අපිට මෙතන බලා ගන්න හම්බෙන්නේ thin box එකක්. ඉතින් මේක warranty ගැන කියන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒවත් මම ඉස්සරහට කියන්නම්. ඒ නිසා වීඩියෝ අවසානෙකම් බලන්න. මොකද ලංකාවේ පොරපාරෙන් ගේන smartphone තියෙනවා. ඒ වගේම official channel එකේ smartphone තියෙනවා. ඉතින් මේ දෙකේ වෙනස සහ warranty එහෙම කරන්න දීපුවාම මේක special warranty වගේ තියෙනවා මේ පාර. ඒක නත් මම වීඩියෝ එක අතරමැදින් කියන්නම්. එහෙනම් අපි phone එක unboxing එකේ වැඩේ පටන් ගමු. සාමාන්‍යයෙන් අපි thin box එකක් බලා ගන්න හම්බෙන්නේ මේ බලන්න මේ box එකේ TRCSL approved එක තියෙනවා කියලා. ඒ වගේම මේක තියෙනවා එක offer කියලා warranty එක. ඉතින් මෙතනදී වෙන්නේ ඔයාගේ ෆෝන් එක බිම ඇතරලා වොරන්ටි පීරියඩ් එක ඇතුළත ඔයාගේ ෆෝන් එක බිම ඇතරුණොත් අන්න එතනදී ඩිස්ප්ලේ එක වගේ දෙයක් ගියෝ. ඔයාලා ඩිස්ප්ලේ එක මේගොල්ලෝ නොමිලේම රීප්ලේස් කරලා දෙනවා Samsung ආගේ දෙකකින් සර්විස් සෙන්ටර් එකකින්. හැබැයි මේක දෙන්නේ ඔෆිෂල් channel එකේ smart phone එක ගන්න කට්ටිය විතරයි. මම මේ මොකද්ද කියුවේ කියලා වීඩියෝ එක අවසානයේ පැහැදිලි කරන්න. ෆෝන් එක අපි බලා ගන්න හම්බෙන මේ විදිහට පොඩි thin box එකක් ඉතින් මේක unbox කරගත්තට පස්සේ අපිට mini box එකක් බලා ගන්න පුළුවන්. මේක තමයි අපිට paper box ටික වගේම warranty card එක තියෙන්නේ. ඊට අමතරව USB type C2C charging cable එක බලා ගන්න පුළුවන් වෙනවා. මේක අපිට Nokia නම් බලා ගන්න හම්බෙනවා. පිටින් Nokia අරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි device එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ෆෝන් එකේ මේ box එකේ අවසානට SIM removal tool එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ ෆෝන් එකේ body and design එක පැත්තට හැරුණොත් මේක අපිට back සහ back එක සහ frame එක කියන දෙකම බලා ගන්න හම්බෙන plastic. ඒ වගේම glass front එකත් බලා ගන්න හම්බෙන මේ gorilla glass මොකද්ද කියන එක නම් අපි මේ සඳහන් කරලා නැහැ. يعني gorilla glass version එක කරලා තියෙනවද නැද්ද කියලා. මෙතන අපිට සඳහන් කරලා නැහැ. මේ තියෙන glass front එක කියලා විතරයි. හරිද අපි ෆෝන් එකේ buttons and ports ගැන කතා කරමු. මේ ෆෝන් එකේ දකුණු පැත්තේ අපිට volume rocker සහ power button එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ power button එකේ තමයි අපි fingerprint scan එක include වෙලා තියෙන්නේ. ඉතින් මේ ගොඩක් fast වැඩ කරන fingerprint scan එක මේ price range එකට. ඉතින් ෆෝන් එකේ down side එක එහෙම නැත්නම් ෆෝන් එකේ පහළ පැත්තේ අපිට බලා ගන්න හම්බ වෙනවා main speaker grill එක, ඒ වගේම C port එක, ඒ කියන්නේ charging port එක සහ main microphone එක, ඒ වගේම 3.5 mm audio port එකත් මේglColor දෙන්නම දැකලා නැහැ. ඊවස් ෆෝන් එකේ වම් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් SIM slot එක. ඉතින් මේක nano SIM card දෙයක් එකවට තවත් SD card එකක් පාවිච්චි කරන්න පුළුවන් slot එක තමයි. එහෙම නැත්නම් SIM tray එක තමයි බලා ගන්න හම්බෙන්නේ top එකේ. ඒ කියන්නේ ෆෝන් එකේ උඩ පැත්ත අපිට secondary microphone එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ෆෝන් එකේ back panel එක අපිට බලා ගන්න හම්බෙන්නේ matte finish එකක්. ඒ නිසා සාමාන්‍යයෙන් back එක use නොකර ඔගේ ෆෝන් එක පාවිච්චි කරනකොට මේ fingerprint analysis සම්බන්ධව සෑහෙන දුරට අඩු වෙලා තිනවා. හැබැයි මේක පාවිච්චි කරන කලර් එකත් එක මේක වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට black color එක වගේ මේ ෆෝන් එකේ මෙලිදි ගන්නවා. මෙතෙන්දී ඔයාගේ සාමාන්‍ය ගොඩක් දුරට fingerprint හිරිනවා බලා ගන්න පුළුවන්. හැබැයි ඔයා light color එක පාවිච්චි කරොත් ඒ ප්‍රශ්නේ ගොඩක් දුරට මගහරවා ගන්න පුළුවන්. කියනවා ඔයා back එක use නොකරනවා. ඊළඟ අපි ෆෝන් එකේ display පැත්තට හැරෙමු. ෆෝන් එකේ display අපි බලා ගන්න හම්බෙන්නේ PLC LS LCD 90 Hz refresh rate ඇති panel එකක්. ඉතින් කියන්න ඕනේ විශේෂම දේ තමයි මේ price range එකේ device වලට, කියන්නේ Samsung ලගේ මේ price එකේ වෙන mid range device වලට, මේක mid range කියන්නේ budget device එක. ඉතින් මේ වගේ budget device වලට ඒගොල්ලෝ මෙච්චර කාලයකට 19 Hz refresh rate ඇතින panels දුන්නේ ඉතාමත් කලින් මේ කලතුරක අවස්ථාව අපිට මේ Samsung Galaxy A05s එකේ බලා ගන්න පුළුවන්. මොකද මේකේ 19 Hz refresh rate ඇතින panel එකක් දීලා තියෙනවා මේගොල්ලෝ. මේකේ තියෙන්නේ LED panel එකක් නෙමෙයි, මේකේ තියෙන්නේ LCD panel එකක්. කොහොම වුණත් මේකේ display එකට මේ price ඇත් එක වැරද්දක් කියන බෑ Samsung ලා කලින් දීලා තියෙන එක බලනකොට. ෆෝන් එකේ screen size ටිකක් ලොකු screen size එකක් අපිට බලා ගන්න පුළුවන් මේ පාර. මේක අඟල් 6.7ක screen size එකක් තියෙනවා. ඒ වගේම screen body ratio එක 82.9ක් විතර බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ෆෝන් එකේ resolution අගේ බලා ගන්න හම්බෙන්නේ 1080 2400 කියන pixel අගය. ඉතින් මේක PPI density එකක් 393ක් විතර බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ, මේකේ ජින් එක එහෙම ටිකක් ලොකුයි. ඒ නිසා ෆෝන් එකේ display එකේ charge එක සැහැණ අඩුයි. ඒ කියන්නේ අනිකුත් smart phone වලට සාපේක්ෂව මේ price එකේ තියෙන. ඉතින් මේකේ තියෙන water drop notch එකන්නේ. මේක දෙන්න තිබුණා මේකට punch hole display එකක area. එහෙම වුණා තව ටිකක් display අපිට බලා ගන්න හම්බ වෙනවා. කොහොමද මේකට දිහා දින් ටිකක් ඝනකම් චින්නක් එක water drop notch එකක්. ඉතින් මේක display එකේ screen body ratio එක ටිකක් අඩු වෙන්න බලපාලා තියෙනවා. ඉතින් මේ ටිකක් වැඩි කරන්න තිබ්බා. විශේෂයෙන්ම punch hole display එකක් දීලා එහෙම නැත්නම් punch hole cutout එකක් දීලා ෆෝන් එකේ චින් එක ටිකක් අඩු කරා නම් කොහොමද අපිට බලා ගන්න හම්බ වෙන්නේ මේ විදිහට. ඉතින් ෆෝන් එකේ OS එක පැත්තට හැරුණොත් මේකේ තියෙන Android 13, ඒ වගේම chipset එක Qualcomm Snapdragon 680 4G කියන 6 nanometer chipset එක බලන්න පුළුවන්. මේක fast chipset එක වගේම විශේෂයෙන්ම gaming වගේ කරනවා නම්
මේ චිප්සෙට මම රෙකමන්ඩ් කරනවා. මොකද මේ ස්ටම් ඩ්‍රැගන් කියන්නේ දැන ලෝකයේ තියෙන හොඳම චිප්සෙට එක. ස්ටම් ඩ්‍රැගන් සීරීස් කියන්නේ. ඒවා මේ ස්ටම් ඩ්‍රැගන් සීරීස් පොඩක් වෙලාවට මම චිප්සෙට එන්නේ. ප්ලේ ස්ටෝර් එකේ තියෙන ඕනම ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් විදිහට. කියන්නේ ගේම් වලට ඔප්ටිමයිස් කරලා තමයි මේ ස්ටම් ඩ්‍රැගන් චිප්සෙට එලියට දාන්නේ. මීඩියටෙක් චිප්සෙට උත් එහෙමයි. හැබැයි ස්ටම් ඩ්‍රැගන් ටිකක් ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා මේ චිප්සෙට එක රද්ද කියන්න බෑ. මොකද මේක සිස්ටම් නොමිනි චිප්සෙට එකක්. ඒ නිසා පොඩක් හොඳ පවර් එෆිෂන්සි එකකුත් ඔයාලා මේක බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ GB එක පැත්ත හැරුණොත් මෙතන තියෙනවා Adreno 610 කියන GB එක. සාමාන්‍ය විදිහට මම හර කලින් පිළිදෙරම සාමාන්‍ය ප්ලේ ස්ටෝර් එකේ දෙන ගේම් එකක් normal setting යටතේ play කරන්න පුළුවන්. ඒ කියන්නේ high fps. ඒ කියන්නේ උදාහරණයක් PUBG mobile, COD mobile වගේ games එකක් ගත්තාමට මේක full HD play කරන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය setting යටතේ let noy play කරන්න පුළුවන්. හැබැයි මේක පොඩි දෙයක් තියෙනවා. මේක ඔයා ගන්න RAM capacity එකත් එක්ක මේක වෙනස් වෙනවා. ඉතින් අපි බලමු මොනවද මේක ගන්න තියෙන RAM capacity කියලා. මේ ෆෝන් එකේ memory option ගැන අපි කතා කරොත් දැන් ඔයාලට මේ ෆෝන් එකේ ගන්න පුළුවන් 4GB RAM එක 64GB memory එක. ඒ වගේම 4GB RAM එක 128GB memory එක. 6GB RAM එකක 128GB memory එකක් කියන capacity තුනෙන් ඔයාලා පිළිදි ගන්න පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වේ සාමාන්‍ය ගේම් එකක් play කරගන්න පුළුවන් එන්නේ මේක 6GB RAM option එකේ කියලා. ඉතින් අනිත් එක තියෙන්නේ 4GB RAM option දෙකක්නේ. මේ දෙකේදී සාමාන්‍ය level එකේ තමයි games එහෙම play කරන්න විශේෂයෙන්ම කොඩ් ගන්නවා නම් ඒ වගේම PUBG mobile වගේ play කරනවා නම් ඔයාලට මම 4GB RAM එක කිසිම වෙලාවක recommend කරන්නේ නැහැ. මොකද මේක 6GB තරම් කරම යන්න. ඉතින් ඔයාලට මේකේ virtual RAM එකක් add කරගන්න පුළුවන් මේ වගේ මේක එනවාට 6GB RAM එකකට තවත් 6GB ඔයාගේ memory එකෙන් අඩු කරලා ඒක RAM එකට දා ගන්න පුළුවන්. මේක ගොඩක්ම අර RAM එක තරම් fast වැඩ කරන්නේ නැති වුණා. සාමාන්‍ය හොඳ වැඩක් කරගන්න පුළුවන් මේ virtual RAM එකක් add කරලා. ඉතින් අන්න ඒ දේවල් එක consider කරලා බලනකොට ඔයාට 6GB RAM එක තමයි ඔයා gaming වලට යනවා මම recommend කරන්නේ. ඉතින් ෆෝන් එකේ back panel එක අපිට triple camera setup එකක් බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා 15 megapixel f1.8 අපි දැක්ක කියන wide lens එකක්. ඒ වගේම 2 megapixel f2.4 අපි දැක්ක කියන macro lens එකක්. 2 megapixel f2.4 අපි දැක්ක කියන depth sensor එකක්. ඉතින් මේක video resolution ගැන කතා කරද්දී මේකට 1080p 30fps හෝ 60fps වෙන video shoot කරගන්න පුළුවන් කමක් තියෙනවා. මේ ෆෝන් එකේ selfie camera පැත්තට හැරෙන්න මේ දිනවල බලා ගන්න හම්බෙන්නේ single selfie camera ව. මේක 30 megapixel f2.0 අපි දැක්ක කියන 1080p 30fps video shoot කරන්න පුළුවන් single lens එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. camera setup එක නම් overall average කියන්න පුළුවන්. ඒ කියන්නේ panel එකේ camera setup තමයි ටිකක් හරි මෙතනින් හතරම හොඳයි කියලා කියන්න පුළුවන් ඉන්නේ. විශේෂයෙන්ම gcam වගේ use කරනවා නම් මේක ෆෝන් එකේ මම install කරන්න පුළුවන් ඇති කියලා හිතනවා. ඉතින් gcam වගේ install කරන්න පුළුවන් වුණා නම් ඔයාලට මේ camera setup එකේ වැඩි වැඩ කොටසක් ඔයාලා කරගන්න පුළුවන්. ඒ නිසා මම සාමාන්‍ය social media වගේ පාවිච්චි කරන මම මේ දින ටිප් එක පොඩ්ඩක් වැඩ කරලා බලන්න. මේක මම පාවිච්චි කරන ටිප් එක. ඉතින් මේ වගේ camera setup එකකින් ඔයා සාමාන්‍ය normal camera app එකෙන් ගත්තොත් ඒක සාමාන්‍ය විදිහට තමයි photos capture වෙන්නේ. ඉතින් ඊට වඩා හොඳ ඒ කියන්නේ මම කියන්නේ ලස්සන කියලා. ඒ කියන්නේ natural colors වලින් අරගෙන විශේෂයෙන් portrait mode එකේම සෑහෙන හොඳ විදිහකට capture කරගන්න පුළුවන් camera app එක තමයි gcam කියලා කියන්නේ. ඉතින් ඔයාලා පුළුවන් නම් gcam එක මේ phone එකට install කරලා ඒ ගන්න photo එක Adobe Lightroom කියන app එකෙන් මේකේ colors එහෙම ටිකක් යහන වෙන කරලා ලස්සන හදාගත්තොත් ඔයාලා පුළුවන් ඒක සුපිරිම social media publish කරන්න photos ටික. ඉතින් මෙතන videos වලටත් කියන්නේ තියෙන ඒ ටිකම තමයි. පුළුවන් gcam සහ Adobe Lightroom කියන app දෙක පොඩක් පාවිච්චි කරලා බලන්න. එහෙනම් ඔයගේ ෆොටෝ එක next level එකට යන පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක ඔයගේ ලස්සන ඇහැත්ය තමයි. කියන්නේ ඔයගේ ඇහෙන් බලන විදිහත් එක්ක තමයි මේක වෙනස් වෙන්නේ. ඉතින් පුරුදු වෙනත් එක්ක කරලා බලන්න. මේක මම අර කලින් කිව්වද මේ ෆෝන් එකේ 3.5 mm audio port එක මේකවල දෙනම දැක්කලා නිසා වඩ විශේෂම video shoot කරනවා නම් external mic එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආ film එකක් බලනකොට wired mic එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. කොහොමද මේකේ වැඩිපුරම වඩ වැදගත් වෙන්නේ විශේෂම mic එකක් වගේ පාවිච්චි කරනවා. මොකද දැන් පොඩක් වඩ පාවිච්චි කරන්නේ bluetooth speaker ඉයර්ෆෝන් නිසා. ඉතින් ෆෝන් එකේ සෙන්සර්ස් ගැන කතා කරොත් මේක මම කලින් කිව්ව විදිහටම සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඇක්සලරෝමීටර් වගේම ප්‍රොක්සිමිටි වගේ සෙන්සර්ස් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ෆෝන් එකේ බැටරිය ගැන කතා කරොත් මේක වල බලා ගන්න හම්බ වෙනා mAh 5000කට ටිකක් ලොකු බැටරියක්. ඒ නිසා වල මම හිතනවා මේ ෆෝන් එක සාමාන්‍ය normal user කෙනෙක්ට දවස් දෙක කිසිම ගේම් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයා විශේෂයෙන්ම heavy game වගේ කරනවා ඒත් ඔයාලට දවසකට ආසන්න කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් මේක charging ගැන කතා කරොත් නම් මේක තියෙන 25 volt වෙනකම් විතරයි charging. ඒ වගේම reverse charging හෝ wireless charging නම් මේක බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ price point වල ඒදවල අපි බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් කොහමද මේක මම ආසන්න දිය තමයි මේක 25 volt වෙනකම් විතරයි charging support කරන්නේ. මීට වඩා මේක වල fast charging දෙන්න තිබුණා. මම ෆෝන් එකේ කොහොම හරි colors ගැන කතා කරොත් ඔයාලට මෙතන black, silver, light green සහ violet කියන colors හතරෙන් මිලදී ගන්න පුළුවන්. මට ෂුවර් නෑ මේ colors හතරෙන් මිමන ලංකාවදී available කියලා. කොහොමද මේක black, silver, light green හෝ violet කියන කලර් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙනවා. ඒ නිසා ඔයාලට මේ කලර්ස් වලින් එකක් කැමතිව තෝරලා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේ ෆෝන් එක ඔයා මිලදී ගන්නකොට මේක ප්‍රයිස් එකක් හරියටම කියන්න බෑ. ඒකට හේතුව තමයි මේක ඔෆිෂියල් channel එකෙන් ලංකාවට ගෙන ස්මාර්ට් ෆෝනක් තියෙනවා. ඒ වගේම හොරපාරෙන් හෑන්ඩ් කැරියර් කියන ගෙන ෆෝනක් තියෙනවා. මෙතන ප්‍රයිස් දෙකක් එන්නේ. ඒගොල්ලෝ මේකේ එන්නේ වොරන්ටිස් දෙකක්. ඉතින් මම පොඩ්ඩක් කියලා ඉන්නම් මේ ගැන. මොකද ගොඩක් කට්ටිය මේ ගැන දන්නේ නැහැ. ඉතින් ඔෆිෂියල් channel එකේ කියන්නේ නීත්‍යානුකූල විදිහට මේ ස්මාර්ට් ෆෝන් එක ලංකාවේ අරන් එනවා නම් ඒගොල්ලෝ TRCSL එකේ අප්‍රූව්ඩ් එකත් එක්ක මේ ස්මාර්ට් ෆෝන් එක අරන් එන්නේ. ඒක වල චෙක් කරලා ගන්න පුළුවන් ෆෝන් එක ගන්න කලින්.
ඒවගේම මේ කිසිම් ප්‍රශ්න ඇතුව මේ TRCS ලැපරෝට තියෙන ස්මාර්ට් ෆෝන ඔයාට ඕනම සැම්සන් කස්ටම කෑගේ නැත්නම් සර්විස් සෙන්ටර්ෙහි මේක රිපයර් කරගන්න ඒවගේම මේක වොරන්ටි ක්ලේම් කරගන්න මේ වගේ ඕන දෙයක් ඒ වොරන්ටි පීරියඩ් එකේදී කරන්න පුළුවන්. හැබැයි හෑන්ඩ් කැරි කරලා ගෙන ෆෝන් වල මේ කිසිම දෙයක් වල කරන්න හම්බෙන්නේ නැහැ. මේ දේශ වල හම්බෙන්නේ කො 6 මාස චොප් වොරන්ටියක් විතරයි. එහෙම නැත්නම් මොකක් හරි වොරන්ටියක් දෙනවා කියලා කියනවා. හැබැයි වොරන්ටි ක්ලේම් කරගන්න කිව්ව මේකල කරන්නේ කල් ඇදද ඔයාලට මේ පාගරන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න TRCS සෙල් අප්‍රූව්ඩ් එකක් තියෙන ටැක්ස් ගෙවලා එන ස්මාර්ට් ෆෝන් එකක් ගන්න. ටැක්ස් නොගෙවන වෙන ස්මාර්ට් ෆෝන් එකක් ගත්තොත් ඒක වාට රුපියල් 5000 6000 අතර පොඩි ලාභයක් තියෙන පුළුවන්. හැබැයි ෆෝන් එක මොක් කරේ ඩැමේජ් එකක් වුණත් ඒක නෝඩ හදා ගන්න බැරි ෂෝ එකක් ආවොත් විශේෂම කම්පැනි ෂෝ එකක් ආවොත් අන්න එතනදී ඔයාලට කිසිම කස්ටම සපෝට් එකක් හම්බෙන්නේ නැහැ Samsung ලගේ. ඒක මොකද හේතුව? මේක ලංකාවේ හොරින් ආව ස්මාර්ට් ෆෝන් එකක්. මේක ඔයා කස්ටම එකෙන් මොකක් කරේ දෙයක් කරගන්න. ඒ කියන්නේ මේ සර්විස් කරගන්න ඕන. ඔයාලට සිද්ධ වෙන මේ ෆෝන් එක ආපු රටරම යන විශේෂ මේ වගේ ඩුබයි වගේ කන්ට්‍රිස් වලනේ. ඒ කියන්නේ ඩුබයි කියන්නේ නගරයක්. අන්න එහෙන් තමයි ගොඩක් වෙලාට ගේන්නේ. එනමුත් ඔතන මේ ස්මාර්ට් ෆෝන් එක ආපෝ එහාට යවන්න මේ වගේ දේවල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක සෑහෙන්න අමාරු වැඩක් සහ ඒක වට කරන්නත් අමාරු වැඩක්. අපාර මේක ඉතින් තවත් ඔප්ෂන් එකක් තමයි මේක වට දෙනවා විශේෂම ඔෆර් එකක්. ඔයාගේ ෆෝන් එක ඔයා තින් බිම වැටලා ඔයාගේ ඩිස්ප්ලේ එක ගියොත් මේ Samsung ලගේ වොරන්ටි පීරියඩ් ඇතුළේ මේ දේ වුණොත් සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඔයාට මේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා දෙනවා. ඔරිජිනල් ඩිස්ප්ලේ එකම. ඉතින් ඒ ඔෆර් එක හම්බෙන්නේ මේ ස්මාර්ට් ෆෝන් එක ලංකාවේ ඔෆිෂියල් ගේන ස්මාර්ට් ෆෝන් නම් මිලදී ගත්තොත් විතරයි. එහෙම නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා හොරේ පාරෙන් ස්මාර්ට් ෆෝන් එකක් ගේන එකක් ඔයා මිලදී ගත්තොත් ඒක ගණන් අඩුයි ගන්න උනේ. හැබැයි මේ වගේ දෙයක් වුණොත් ඔයාලට සිද්ධ වෙනවා ඒක වොරන්ටි ක්ලේම් කරගන්න ඒ ෆෝන් එක ගෙන්න පුරටම යවන්න. එහෙම වුණොත් ඔයාලට ඊට වඩා ලබයි මෙහි සල්ලි දීලා ඒක හදාගන්න එක. ඉතින් ඒක ගැන පොඩ්ඩක් කියා ගන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක සම්පූර්ණ Samsung Galaxy A05s ගැන පුරණ අයිඩියාක් එන්නේද කියලා. ඉතින් මම හිතනවා වීඩියෝ හොඳ වෙන්නේ කියලා. ඉතින් අපි මේක අවසාන වශයෙන් ප්‍රයිස් එක ගැන කතා කරමු. මේක අවසාන වශයෙන් ඔයාලට ඔෆිෂියල් channel එකේ ස්මාර්ට් ෆෝන් එක රුපියල් 50000කට අවසාන මුදලට මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ හම්බ වෙනවා. ගිහින ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් channel subscribe කරලා එක දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. ගිහින